ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් මේ සිකුරාදා දිනේ දවසේ උණුසුම් සිදුවීම් සියල්ල මුලින්ම ඔබට කියන ස්වාධින රූපවාහිනී සවස 6:30 ප්‍රධාන පුවත් විකාශයයි මේ ප්‍රථමයෙන් පුවත් සිරස්තල කොරෝනා මර්ධනී හදිසි භාවිතයට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකාට ලංකාවෙත් අනුමැතිය මානව හිමිකම් ගැන කරුණු සොයන්න ජනපතිගෙන් ත්‍රිපුද්ගල කමිටුවක් හම්බන්තොට අලි මිනිස් ගැටුමට විසඳුම ඉල්ලන සූර්ය වැව උපවාසය විකුණනවාද නැද්ද තීරණයක් ගන්න බැරුව හිරවුණු ගැටියේ ගැටය පරම්පරා ගණනාවකට මාධ්‍ය කලාවේ මහ එදුරු වූ එඩ්වින් ආර්යදාසයන් ජීවිත කලාව නිම කරයි ට්‍රම්ප් පිටුපාපු ලෝක සෞඛ්‍යයට බයිඩන් යලි අතහිත දෙයි මදුනිකා කොරෝනාවෙන් පීඩාවට පත් වෙලා ඉන්න අපේ රටේ ජනතාවට අද සුබ ආරංචියක් ලැබුණා. ඕවරුණ කොරෝනා වෛරසය මර්ධනය කරන්න නිෂ්පාදනය කරලා තියෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ශ්‍රී ලංකාවේදී හදිසි භාවිතයට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය දීලා තියෙනවා. ගතවෙන හැම තප්පරයකදීම ලෝකේ කොතනක හරි COVID-19 වෛරසයේ ආසාදිතයෙක් හොයාගන්නවා. අපේ රටෙත් ඊයේ දිනේට ආසාදිතයන් 887 දෙනෙක් හඳුනාගත්තා. ඒ වගේම 16 දහසකට අධික PCR පරීක්ෂණ ප්‍රමාණිකුත් ඊයේ දිනට සිදු කළ තියෙනවා. කොහොමුණත් මේ වෛරසයේ මැඩපවත්වා ගැනීමට සෞඛ්‍යංශ ආරක්ෂකංශ කටයුතු කරද්දී ඊයේ දිනේදීත් තවත් COVID-19 මරණ දෙකක් සිද්ධ වුණා. අපි අද දිනේදීත් බලමු COVID-19 වෛරසයේ නවතම තොරතුරු. කොරෝනා මර්ධනයට ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත පිළිබඳ සෛනික පරීක්ෂණවල තොරතුරු අධ්‍යනය කිරීමෙන් පසු එය හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරයේ හිමි වූ බව රාජමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද සඳහන් කළා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තිබුණ රැස්වීමකදී අපි තීරණය කරා COVID-19 වසංගතය සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනික එන්නත ශ්‍රී ලංකාව තුළ හදිසි භාවිතය සඳහා ඉඩ දීම සඳහා ඒ අනුව අපි හිතනවා තවත් නොබෝ දිනකින්ම ඒ එන්නත අපේ රට තුළ භාවිතය සඳහා අපිට අවස්ථාව ලැබෙයි කියලා පමණක් නෙමෙයි අපේ සෞඛ්‍ය සේවකයන්ගේ අපේ රටේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳවත් අපි විශේෂ වශයෙන් සැලකිලිමත් වෙන නිසා තමයි මේ කරුණු කාරණා අධ්‍යයනය කරන්න අපිට අතිරේක වශයෙන් දින කිහිපයක් ගත වුණේ තවත් එන්නත් කිහිපයක් සඳහාත් අපිට මේ වෙනකොට ආයුධපත් ලැබිලා තියෙනවා ඒ සඳහා අවශ්‍ය කටයුතු අපි යොදාගෙන යනවා මෙතෙන් සිට කොවිෂීල්ඩ් කියන ඇස්ට්‍රාසෙනිකා ආයතනයේ ඉන්දියාවේ සීරම් ඉන්ස්ටිටියුට් ආයතනයේ නිෂ්පාදනය කළ එම එන්නත ලංකාවට ආන්නේ කළා ජනතාව සඳහා එන්නත් කිරීමට සුදුසු බවට අනුමැතිය ලබා දුන්නා මේ වෙලාවේ රජයේ තීරණයක් කරන් තියෙනවා රජයේ මගින් විතරයි මේ මුල් අවස්ථාවේදී ගෙන්නන්නේ සියලුම දෙනාට සාධාරණව බෙදෙන්න ඕන නිසා මේ මොහොත වෙන විට නොකඩවාම ඒ අවශ්‍ය කරන එන්නත් ගබඩා කරන ආකාරය බෙදා හරින ආකාරය ඒ වගේම මධ්‍යස්ථාන හරහා දීම සම්බන්ධයෙන් තියෙන සැලසුම් යාවත් කාලේ ඉන්න කරමින් නොකඩවා ඒකේ තියෙන සැලසුම් වල අඩුපාඩු හොයමින් ඒක වැඩි දියුණු කරමින් අපි ඉන්නේ දැනට සෞඛ්‍ය සේවකයන් සහ ඉදිරිපෙළ කටයුතු කරන විවිධ අංශවල සේවක කරන අය සඳහා බොහෝ වෙලාවට ලැබෙන මේ එන්නත් වලින් පළවෙනි කොටස අපි යෙදීමට තීරණය කරලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍ය ශ්‍රී ලංකාවෙන් වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් හඳුනා ගන්න ලැබුවේ පසුගිය දෙසැම්බර් 2 වනදායි. ඒ එදින තුල ආසාදිතින් 878 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. ඒත් ඊයේ දිනේදී කොරෝනා ආසාදිතින් 887 දෙනෙකු හඳුනා ගැනීමත් සමග එය මෙරටදී දෛනිකව වැඩිම ආසාදිතින් පිරිසක් හඳුනාගත් දිනය ලෙස වාර්තා අතරට එක්වනවා. ඊයේ හඳුනාගත් ආසාදිතින් පිරිසට විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලින් 13 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 56076ක්. ඒ අතරින් රෝගීන් 7183 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා. වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන සංඛ්‍යාව 792ක්. අද දිනේ කොරෝනා රෝගීන් 633 දෙනෙකු සුවවීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතින් සුවවීමේ සංඛ්‍යාව 48617ක් දක්වා ඉහළ ගියා.
මෙරට සිදු ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 276ක් ඉන් 177 දෙනෙකුම පිරිමි පුද්ගලින් වන අතර ඉතිරි 99 දෙනා කාන්තාවන් වනවා ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍යයට අදාළ අපරාධ නීති යටතේ ලබා දුන් ඉහළම දඩුවම ඊයේ දිනේදී අටුළුකම සිද්ධිය හා සම්බන්ධව ලබා දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. එමෙන්ම ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන යාමට සූදානම්ව සිටි කටුනායක වලානකුඩ ප්‍රදේශයේ නවතම්පලෙන් පැන ගිය කොවිඩ් ආසාදිතයාද සුවකත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසනවා. කොවිඩ් ආසාදිතත්වයේ සිටින තැනැත්තෙක් පැනලා යනවනම් එමන් නැත්තම් ජනතාව අතරට යනවනම් චේතනාන්විතව මේ රෝගය බෝකිරීමේ අදහසින් ගමන් කරන පුද්ගලයෙක් වෙනවා එවැනි චෝදනාවක් සම්බන්ධින අධිකරණයකට අවුරුදු 3 දක්වා කාලයක බඳනාගාරගත කිරීමකින් දඬුවම් කළ හැකි දඬුවමක් නියම කළ හැකි වෙනවා ලෝපුරා කොරෝනා ආසාදිතින් 981,81,778ක් වාර්තා වී තිබෙනවා කොරෝනා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 21,2669ක් ඊයේ දිනේ තුල පමණක් ලෝපුරා 664,932ක් වූ කොරෝනා ආසාදිතින් පිරිසක් වාර්තා වී ඇති අතර ඊයේ දිනේ සිදු වූ කොරෝනා මරණ සංඛ්‍යාව 16,578ක් ඇමරිකාවෙන් ඊයේ දිනේ තුල කොරෝනා ආසාදිතින් 193,758 දෙනෙකු හා කොරෝනා මරණ 4,363ක් වාර්තා වී තිබෙනවා බ්‍රසීලියෙන් ඊයේ දිනේ තුල හමු වී ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 59,946ක් මරණ 1,335ක්ද වාර්තා වී තිබෙනවා එක්සත් රාජධානීන් කොරෝනා ආසාදිතින් 37,892 දෙනෙකු ඊයේ දිනේ පමණක් හඳුනාගෙන ඇති අතර සිදු ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 1290ක් අසල්වැසි ඉන්දියාවෙන් ඊයේ දිනේදී කොරෝනා ආසාදිතින් 14,081 දෙනෙකු හමු වී ඇති අතර එරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 161ක් මෙතර කොවිඩ් වෛරසයේ ආසාදනය වී මරණයට පත් වූ බව සඳහන් දින 21ක් වයසැති බිලින්දාගේ සිරුර ආදාහනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නේ ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා ඊට අදාළ සීමිත විරෝධතා ඉදිරිපත් කිරීමට ශ්‍රේෂ්ඨ අධිකරණයේ නීතිපතිවරයා වෙත කල් ලබා දුන්නා ඒ අනුව පෙත්සම සලකා බැලීම මාර්තු 29 වනදාට කල් තැබුණා කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි මියගේ බිලින්දාගේ පියාවන මොහොමඩ් ෆාරුක් මොහොමඩ් සාහිම් නැමැති අය දරුවාගේ මව වන ආත්මා සප්නා සන දෙදිනා මෙම නඩුව ගොනු කර තිබෙනවා මේ අතර මෙරට සංචාරයකට එක් වූ ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන නැතනියල් රොක්ෂිල්ඩ් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨ අනාගතයක් සහිත රටක් බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රජය කොරෝනා වසංගත තත්ත්වයේ කලමනාකරණය මෙන්ම ව්‍යාපාර පිළිබඳ දැක්මක් සහිතව ගෙන යන වැඩපිළිවෙල තමගේ දැඩි ආකර්ෂණයට ලක් වූ බවද ඒ මහතාසේ ට්විටර් කිරීමේ සටහන් කර තිබෙනවා මුළු ලෝකෙම එකම මොහොතක නතර කරන්න පුළුවන් උඩු වෛරසයක් විදියට අපිට කොවිඩ් 19 වෛරසය හඳුන්වන්න පුළුවන්. ලක්ෂ සංඛ්‍යාත පිරිසකට මේ වෛරසය නිසා ජීවිත අහිමි වෙලා. ඒ වගේම තවත් විශාල පිරිසක් මේ වෛරසයෙන් අදටත් පීඩා විඳිනවා. කොහොමුණත් මේ වෛරසය මර්ධනය කිරීමට දෙස් විදෙස් සියලු දෙනාම එකතු වෙලා කටයුතු කරන ආකාරය අපි හැමදාමත් දකිනවා. ඒ අතරින් අපේ රට පුංචි රටක් වුණත් මේ වෛරසය මර්ධනය කරන්නට අන් රටවල් වලට සාපේක්ෂව හැකියාව ලැබිලා තියෙනවා කියලා සෞඛ්‍යංශ සඳහන් කරනවා. අපි තවදුරටත් පරිස්සම් වෙමු. අපේ රට මේ වෛරසයෙන් බේරගමු. හම්බන්තොට අලිමිනිස් ගැටුමේ උච්චතම අවස්ථාවක් දැන් උදා වෙලා. දෙනවයි කිව්ව වනාලි කලමනාකරණ රක්ෂිතය තමන්ට දෙන්න කියලා හම්බන්තොට ගොවීන් පිරිසක් පටන් ගත්ත උපවාසය අද වෙනකොට දරුණු තත්වයකට පත් වෙලා. හැබැයි ප්‍රශ්නේ විසඳන්න මේ වෙනකොටත් නිසි පියවරක් අරන් තියෙනවා කියලා තමයි චමල් රාජපක්ෂ ඇමතිවරයා නම් කියන්නේ. ගොවි සංවිධාන 86ක් නියෝජනය කරමින් ගොවින් 7 දෙනෙකු සූර්යවැව වල්සපුගල ප්‍රදේශයේදී මෙම සත්‍යාග්‍රහය ආරම්භ කළේ පසුගිය 18 වනදායි. තව පැය දෙකක් යද්දී මොන තරම් දෙයක් උද්‍යත වේද කියන්න බෑ. අපේ පාලකයන්ට මේවා පේන්න අන්ධ වෙලා. පාලකීනි මෙතෙන්ට වරෙල්ලා ඇවිල්ලා ඉක්මනට විසඳුමක් දීපල්ලා. පසුව ඒ මාරාන්තික උපවාසයක් බවට පත් කරමින් ගොවින් 3 දෙනෙකු එසේ මාරාන්තික උපවාසයේ නිරත වන්නේ පෙරේදා දිනේ සිටයි. මේ අතුරින් විවිධ රෝගාබාධයන්ට ලක් වූ ගොවින් 2 දෙනෙකු රෝහල්ගත කිරීමට උත්සාහ කළද ඔවුන් එය ප්‍රතික්ෂේප කළා. සුගර් එකක් දෙනවා. ඒක බොන්න පුළුවන් නේ? ඒක බොන්නේ නැද්ද? පසුව සෞඛ්‍ය අංශවල හා ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන් එම දෙදෙනා රෝහල්ගත කෙරුණා. ඔය
එම දෙදෙනා වෙනුවට කාන්තාවන් කීප දෙනෙකු සත්‍යග්‍රහයට එක් වූයේ තමන් ලක්ව ඇති පීඩාව සේපත් කරමින් මේ අතර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඊයේ අනුරාධපුරයේ පැවති උත්සවයකින් අනතුරුව උපවාසය සම්බන්ධයෙන් මාති වෙත අදහස් දැක්වුවා අලමනාකරන පිළිබඳව අලුත් වැඩපිළිවෙලක් හදලා තියෙනවා. දැනට ඒක කලසුක්කල් ඉවරයි. මේ දවස්වල ඒ ගැසට් කරන්නේ කතාවක් කියනවනේ. ගැසට් කරන්න අවශ්‍ය රෙගුලර්. අපි ඒවත් ඔක්කොම බලලා මෙතන මොඩලයක් ඇති. අලි කලමනාකරන වැඩපිළිවෙලක් දැන් හදලා තියෙනවා. ඒකට අනවසරයෙන් වගා කරන අය ගොඩක්. ඒකට අලින් ගැවසුන ප්‍රදේශයේ තමයි දැන් මේ කරන්නේ. අනවසරයෙන් වගා කරන අය ඉවත් කරනවා. ඉතින් අපි ඒකත් පටන් ගන්න තියෙනවා. වන අලින් ගම්වැදීම හේතුවෙන් තමන්ට මහත් තර්ජනයක් එල්ල වී ඇති බව ප්‍රකාශ කරමින් මැදවැච්චිය නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වුණා. සමස්ත ලංකා ගොවිජන සේවා සම්මේලනයයි මෙය සංවිධානය කළේ. උද්ඝෝෂකින් අතිරේක ප්‍රාදේශීය ලේකම්වරයාට සංදේශයක් ද බාර දුන්නා. මානව හිමිකම් උල්ලංඝනය වීම ගැන සොයා බලා කටයුතු කරලා රජයට නිර්දේශ දෙන්න ත්‍රිපුද්ගල පරීක්ෂණ කොමිසමක් පත් කරලා තියෙනවා. ජනාධිපතිතුමා පත් කරපු මේ කොමිසම ගැන අති විශේෂ ගැසට් නිවේදනයකුත් ඊයේ නිකුත් කරුණා. මෙරට සිදුවී ඇතැයි කියනු ලබන මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳ සොයා බලා ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ රජයට නිර්දේශ ලබා දීම මෙම කොමිසමේ වගකීමයි. ත්‍රිපුද්ගල අධිකරණ කොමිසමේ සභාපති ධුරය දරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු AHMD නවාස් මහතායි. විශ්‍රාමික පොලිස්පති චන්ද්‍ර ප්‍රනාන්දු හා විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල අබේසිරියන මහතුරුන් කොමිසමේ SSU සමාජිකීන් වනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් පත් කර ඇති මෙම පරීක්ෂණ කොමිෂන් සභාවට මෙරට මානව හිමිකම් උල්ලංඝනය පිළිබඳ කරුණු විමර්ශනය පරීක්ෂා කිරීම වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් වගකීම් පැවරීලා තිබෙනවා. කොමිසමේ අවසන් වාර්තාව එය පත් කළ දින සිට මාස 6ක් ඇතුළත ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ යුතුයි. ජාතික රාමුවක ඉඳලා ස්ථිර සාමයකුත් සෞභාග්‍යයත් උදා කරන්න අපේ රජය ක්‍රියා කරනවා කියලා නිව්යෝක් කී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙස මොහාන් පීරිස් මහතා වැඩභාරගත් අද දවසේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී අවධාරණයෙන්ම කියා සිටියා. නීතිපතිවරයා ලෙස මෙන්ම අග්‍ර විනිශ්චකාරවරයා ලෙස කලක් සේවය කළ ඒ මහතා මෙරට නීති ශේෂ්ත්‍රයේ තනතුරු රැසක් හොබවා තිබෙනවා. කොළඹ රාජකීය විද්‍යාලයෙන් සහ කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු ඔහු නීති විද්‍යාලයෙන් තම උපාධිය සම්පූර්ණ කළා. ඒ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නව ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස රාජකාරී ආරම්භ කළ අද දිනේම එහි 75 වන මහා සමුළුව ඇමතීම විශේෂත්වයක්. I now give the floor to the distinguished representative of Sri Lanka. Mr. President, Sri Lanka fully supports. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත් කළ ප්‍රමුඛ කාරණා ඉටු කරන්න ශ්‍රී ලංකාව බැඳී සිටිනවා. ජාතික අවශ්‍යතා මුල් කරගනිමින් සංවර්ධන ඉලක්ක කරා යන ගමනක් අප සැලසුම් කර අවසන්. ශ්‍රී ලංකාවට බහුවාර්ගික, බහු සංස්කෘතික, බහු ආගමික හා බහු භාෂා භාවිත කරන රටක් ලෙස ජාතික රාමුවක් තුළ සිටිමින් ස්ථිරසාර සාමයක් වගේම සෞභාග්‍යයක් උදා කරන්න අප කටයුතු කරනවා. පසුගිය ජනාධිපතිවරණයේදීත් මහමැතිවරණයේදීත් ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට අපි බැඳී සිටිනවා. ස්ථිරසාර සාමයක් වගේම යහපත් සමාජයක් බිහි කිරීමේ බහර දුහුර කාර්ය අප ආරම්භ කරලායි තියෙන්නේ. සංවර්ධන ප්‍රතිපත්තිය අනුව 2030 වසරේදී නියමිත ඉලක්ක සපුරා ගැනීම අපේක්ෂාවයි. අපේ රටේ මාධ්‍යකරුවන් සිය ගණනකගේ මුල් ගුරුවරයා විදියට සැලකෙන කලාකීර්ති එඩ්වින් ආර්යදාස මහතා අද ජීවිත ගමනට සමුදුන්නා. ඇවිදින පුස්තකාලය කියලා හඳුන්වපු එඩ්වින් ආර්යදාසයන් මේ අන විට 98 වන වියේ පසු වුණා. 1922 වසරේ දෙසැම්බර් 3 වනදා උණවටුනේදී උපත ලැබූ විජේතුංග කරුණාරත්න එඩ්වින් ආර්යදාස ගාල්ල මහින්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. කොළඹ විශ්වවිද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබූ ඒ මහතා ලේක් හවුස් ආයතනයට සම්බන්ධ වන්නේ 1949දී. ජනමාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ නව තාක්ෂණික වචනවලට සිංහල වචන ගොඩනැගීමේදී පුරෝගාමි මෙහෙවරක් ඉටු කළ එඩ්වින් ආර්යදාසයන් අන්තර්ජාලය, සජීවීකරණය ආදී වචන මෙරට සමාජයට හුරු කළා. සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් කෘති රැසක් රචනා කළ ඔහු මෙරට කීර්තිමත් බොහෝ මාධ්‍යවේදීන්ගේ මුල් ගුරුවරයාද වනවා. ජාත්‍යන්තර මාධ්‍ය පිළිබඳ හසල දැනුමක් තිබූ එඩ්වින් ආර්යදාසයන් මාධ්‍ය විචාරකයෙකු ලෙසද විශිෂ්ට කාර්යභාරයක් ඉටු කළා.
එමින්ම දෙස් විදෙස් සම්මාන 300කට අධික සංඛ්‍යාවකින් ඔහු පිදුම් ලබා තිබෙනවා. මෙරට ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයෙකු, මාධ්‍යවේදියෙකු, ගුරුවරයෙකු මෙන්ම වියතෙකු වූ එඩ්වින් ආරියදාසයන් ශ්‍රී ලාංකේය සමාජයට සිදු කළ මෙහෙය හේතුවෙන් ගරු සම්මාන කිහිපයක්ම ලැබී තිබෙනවා. එඩ්වින් ආරියදාසයන් සිදු කළ මෙම මෙහෙය ඔහුගේ අවසන් උපන්දින සමරුම් අවස්ථාවේදීද සිහිපත් කෙරුණා. ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළි රඹුක්වැල්ල, සංස්කෘතික රාජ්‍ය අමාත්‍ය විද්‍ර වික්‍රමනායක යන මහතුරුන් වගේම ස්වාධීන රූපවාහිනිය මාධ්‍ය ජාලය වෙනුවෙන් එහි සභාපති සුදත් රෝහණ මහතාද එහිදී ආරියදාසයන් ඇගෙයීමට එක් වුණා. ඒ එඩ්වින් ආරියදාසයන් කළ මෙහෙය අගය කරමින් මුස්ලිම් වරුන්ගේ කාති උසාවි ගැන ආයෙත් කතා බහක් ඇති වෙලා අවුරුදු ගාණක් පරණ මේ නීතිය ඉදිරියටත් ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා පිරිසක් කියද්දී තවත් කණ්ඩායමක් පෙන්නලා දෙන්නේ එක රටක් එක නීතියක් තියෙනවා නම් කාති උසාවි මොකටද කියලායි මුස්ලිම් විවාහ නීතියට අනුව විවාහ වුණු කාන්තාවන්ට තමන්ට ඇතිවන ගැටලුවලදී කාති උසාවියට යා හැකි වෙනවා කෙසේ වුවද මෙම උසාවිවල තීන්දුව ලබා දෙන අය නීතිය පිළිබඳ නිසි අධ්‍යාපනයක් නැති අය බවටයි චෝදනා එල්ලවන්නේ එමෙන්ම ලබා දෙන බහුතර තීන්දුවලින් කාන්තාවන්ට අසාධාරණයක් සිදුවෙන බැවින් කාති උසාවි අවලංගු කළ යුතු බවටද මතයක් පවතිනවා කෙසේ වුවද මෙම උසාවිවල නිලධාරීන්ගේ පුරප්පාඩු පිරවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පසුගියදා ඉල්ලුම්පත් කැඳවීමක් සිදු කළා එත් සමකින් නැවත වතාවක් කාති උසාවිය පිළිබඳ රට තුල දැඩි කතා පහක් ඇති වුණා මේ මාසේ 31 වෙනිදාට පෙර ඉල්ලුම් පත්‍ර කැඳවලා තියෙනවා කාති උසාවිය සඳහා සමාජිකයන් මේ කාති උසාවි සමාජිකයන් තෝරාගන්න ලැබුවට පස්සේ ඔවුන්ට දීමනා දෙනවා එක්කෙනෙකුට රුපියල් 13000ක පමණ දීමනාවක් මේ රජයේ සල්ලි වැය කරමින් මේ රටේ ජනතාවගේ බදු මුදල් වල කොටස් වැය කරමින් කාති උසාවිය පවත්වාගෙන යනවා කවුරු වෙනුවෙන්ද මේකට නියමම උත්තරේ ලැබෙන්නේ මුස්ලිම් කාන්තාවන්ගෙන් පසුගියදා මාධ්‍ය ඉදිරිපිටට ආපු මුස්ලිම් කාන්තාවන් හැඬුව කඳුලෙන් කිව්වා අපට මේ මුස්ලිම් නීතිය එපා කියලා එහෙමනම් මේ කාති උසාවියෙන් පීඩාවට පත් වෙන ප්‍රධානතම කොටස තමයි මුස්ලිම් කාන්තාවන් ඔවුනුත් මේකට විරුද්ධ නම් එහෙමනම් මේ ක්‍රියාත්මක වෙන්නේ කුමක්ද පිරිමි ත්‍රස්තවාදයක් අපි දන්න තරමට ලෝකේ කිසිම රටක ඒ රටට පොදු නීතියක් තියෙනව මිසක්වා රටේ ජීවත් වෙන ආගම් හා ජනවර්ග අනුව නීති සකස් වෙලා නැහැ. හැබැයි අවාසනාවකට අපේ රටේ මුස්ලිම් අය සඳහා එහෙම විවාහ නීති වෙනම උසාවි එහෙම සකස් වෙලා තියෙනවා අපේ දේශපාලකයන්ගේ වරදින්. ඒ දවස්වල හිටිය රාජ්‍ය තන්ත්‍රයේ හිටිය දේශපාලකයෝ මේවට ඉඩදීම බරපතල වරදක්. මේවා මෙහෙම කරන්නේ මුස්ලිම් ඡන්ද ටික බලාගෙන. එහෙම ඡන්ද බලාගෙන මේ උසාවි වලට කාර්ති උසාවි උසාවි වලට ඉඩ දීලා ඒවට පනත් හදලා නීති හදලා ඒ සම්මත කරලා තියෙන එක සම්පූර්ණයෙන් වැරදි වැඩක්. අපි ආවේ එක රටක් එක නීතියක් කියන සංකල්පය තුල. දැන් අපිට ওই කාති අධිකරණ පිහිටවීම තුල අපිට පේන්න තියෙනවා අපි ඒ මතයෙන් එලියට යනවද කියලා. අද කාති කාටද ඕනේ? මුස්ලිම් ජන සමාජයේ මුස්ලිම් කාන්තාවෝම කියනවා කාති අධිකරණ තුලින් අපිට විශාල ප්‍රශ්නයක් ඇති වුණා. අපිට විශාල ගැටලුවක් ඇති වුණා. අපිට අසාධාරණයක් සිද්ධ වුණා. එතකොට මුස්ලිම් ජනතාවට අවශ්‍ය නැති කාති අධිකරණයි අපි කියන්නේ. විවාහ නීතිය කියන්නේ කාටත් එක වෙන්න ඕනේ. අද අපි විවාහ නීතිය වයස වෙනස් කරන්න පුද්ගලික 50 කඩුප්පතක් ගෙනලා තියෙන වෙලාවක කාතිවරුන් බඳවා ගන්න කියන කාරණේ අපි අපිට හිතෙනවා. අපිට යම් ගැටලුවක් තියෙනවා. අපි ආපහු අර ජනතාවට දුන්න පොරොන්දුවෙන් අපි ඈත් වෙනවද කියලා. ඒක මගේ පුද්ගලික මතය. මෙත්‍රාධිකරණ අමාත්‍ය ලි සප්‍රේ මහතාට එල්ලවෙන චෝදනා පිළිබඳව ඔහු මාධ්‍යවේදීන් හමුවේ මෙලෙස කරුණු පැහැදිලි කළා. කාති උසාවි සම්බන්ධයෙන් අපේ සම්බන්ධයක් නැහැ. ඒක අධිකරණ සේවා කොමිෂන් සභාව. අධිකරණ සේවා කොමිෂන් සභාව කියන්නේ සම්පූර්ණයෙන්ම ස්වාධීන ආයතනයක්. ගරු අග්‍රවිනිශ්චකාරතුමා යටතේ තියෙන එකක්. ඒ සම්බන්ධයෙන් මගේ කිසිම සම්බන්ධයක් නැහැ. සමාජ පොඩි විරෝධාත්මක කැල්ල දින අමතුමා නමුත් මේ සම්බන්ධය. හැම දෙයකටම අපේ නම සම්බන්ධ කරගන්න හදනවා. මේක මගේ සම්බන්ධයක් නැහැ. ඒක තනිකරම ස්වාධීන අධිකරණ සේවා කොමිෂන් සභාව විසින්. ස්වාධීනත්වයේ මේ කියලා කියලා තමයි උන්ගේ චෝදනාව තියෙන්නේ. කියන්නේ කාටි වරුන් පත් කිරීම සම්බන්ධයෙන් මේක දැරදී ඉස්සෙල්ලා අධිකරණ පද්ධතිය වුණාම ස්වාධීන වෙන්න ඕනේ කියලා කියන්නේ. මේ ස්වාධීන හින්දා තමයි අධිකරණ ස්වාධීන අධිකරණ කොවාස් කොම සේවා කොමිෂන් සභාවෙන් පත් කරන්නේ. ඒක වැරදි මතයක් සමාජගත කරලා තියෙනවා. ඒකට අධිකරණ අමාත්‍යාංශයේ කිසිම සම්බන්ධයක් නැහැ. අධිකරණ සේවා කොමිෂන් සභාවේ ව්‍යවස්ථාවට අනුවම ගරු සභාපතිතුමා හැටියට කටයුතු කරන්නේ අග්‍රවිනිශ්චකාරතුමා. ව්‍යවස්ථාවට අනුවම ජ්‍යෙෂ්ඨතම ශ්‍රේෂ්ඨ ක්‍රියාත්මක වෙන එක. ඒකේ තියෙන පුරප්පාඩු පිරවීමක් තමයි කරලා තියෙන්නේ. මගේ කිසිම සම්බන්ධයක් නැහැ ඒක.
මෙතර කාති නීතිය සම්බන්ධයෙන් සාකච්ඡා මාර්ගයෙන් එකඟතාවයකට පැමිණීමට හැකියාවක් පවතින බව උලමා පක්ෂ නායක මුබාරක් අබ්දුල් නජීබ් මෞලවි මහතා අපකල විමසීමකදී සඳහන් කළා. ඔව් මුස්ලිම් ජනතාවට වෙනම නීතියක් නැහැ. පුරුෂයා සහ බිරිඳ අතර මොනවද ගැටලුවක් ආවනම් ඕන් අතර තියෙන කසාද දික්කසාද ක්‍රීමටද නැත්නම් ඕන් අතර සාමය ඇති ක්‍රීමටද තියෙන නීති තමයි කාදි නීතිය. කිසිම ගැටලුවක් නැහැ අනිත් ජාතියින්ට හරි අනිත් ජනතාවට හරි කිසිම ගැටලුවක් නැහැ. ඒ නිසා කාදි නීතිය අහෝසි ක්‍රීමට අපි කැමති නැහැ. කසාද නීතිය අහෝසි කරනවා නම් කණ්ඩිය නීතිය තියෙනවා යාපන නීතිය තියෙනවා ඒ ඔක්කොම අහෝසි කරලා තමයි මේක නීතියට එන්න පුළුවන් එහෙමනවා නම් මේකට මොනවාර සාකච්ඡා මාර්ග මේකේ දීර්ඝ සාකච්ඡා මාර්ගනි විසින්මත් ලබන්න පුළුවන් නම් අපි ඒක සාකච්ඡා කිරීමට කැමතියි රටේ ඉන්න හැමෝටම රජයේ රැකියා දෙන්න බැහැ කියන එක යථාර්ථයක් एक तेरुम मर्गिन तमंगे वीरियन स्वयं रकियावली नगेसिटिन पुलुवन किला उप्पुकरला पेन्वन दिरिय मिनिसुन पिरिसाक्सुआगिन अपे दसुन वसंत पसुगीदा पोलुन नर्वे गम्मान तुनकटम गिया मे ए दिरिय मिनिसुन गे कतांदरे आई निष्पादन गुणकटी आदर्श ग පොළොන්නරුව තමන් කඩුව බඳනාගල සමෘද්ධි ආදර්ශ ගම්මානයේ පවුල් 95ක් කම්මල් කර්මාන්තයේ නිරත වෙනවා. මේ අතරින් පවුල් 22ක් සමෘද්ධි ලාභේ. රජයේ රුපියල් ලක්ෂ 96ක් මෙම ආදර්ශ ගම්මානයේ ජනතාවට ලබා දී තිබෙන්නේ තමන්ගේ කර්මාන්තයේ දියුණු කර ගැනීම සඳහායි. මම උසස් පෙළ කරලා රිසර්ට් එන්න ගලින් මේක පටන් ගත්තා. අවුරුදු 20ක් විතර තාත්ත කරා. මාසික 80,000කට විතර ටාගට් එකට යන්න පුළුවන්. අමුද්‍රව්‍ය වල ගැටලුව තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. එතනින් එහාට අපේ ගමට දෙන විදුලි ප්‍රශ්නය. නිතරම කරන්ට් ගෙනා වැඩ කරගන්න විදිහක් නැහැ. කාටවත් යැපෙන්නේ නැතුව තමන්ගේ කියලා දෙයක් දැනගෙන කර්මාන්තයක් දැනගෙන හුරු වුණා නම් රස්සාව වලට ගිහිල්ලා රස්තියා දෙන්න ඕනේ නැහැ. කර්මාන්තයේ මහත්යට උදව් කළා මමත් ඉතින් උදව් වෙනවා වෙලෙන් රැවිලා බඩු අපෙන් අඩු මිලට අරන් ඉන්නේ ඒගොල්ලෝ වැඩි මිලට විකුණනවා අපිට උනන්නේ අපි හදන බඩු අතරමැදියට නොදී අපිට මාදායම එන විදියට අපිට දියුණු වෙන්න අපි කතාවට කියන්නේ හිත ඇත්තම් පත කුඩාද කියලා හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ මේ දිරියෙන් නැගී සිටින දිරිය මිනිස්සු ඉන්න යටිල් පතාන මල්ගම්මා කොලට ගියාම මගේ ලොකු දුව මල් පැලයක් අරන් දීලා කිව්වා මේ අම්මේ මම කොහොම හරි කැම්පස් යනවා ඒ කැම්පස් යනකොට මට වියදම් කරන්න අම්මා දියුණු වෙලා ඉන්න ඕන ඒ හින්දා මල් වගාව පටන් ගන්න කියලා ඒක තමයි මට ශක්තියක් උනේ අද මෙතෙන්ට එන්න මාසෙකට ලක්ෂයකට වඩා වැඩි ආදායමක් ලැබුණා අපේ අම්මා බැංකුව වලට ගිහිල්ලා ගොඩක් ඒ අය ළඟ වැඳවන්න ලෝන් එකක් දෙන්න කියලා උත්සාහය කවදාවත් අතාරින්න එපා කොච්චර කටිය රිජෙක්ට් කරත් උත්සාහය අරගෙන නැගී සිටින්න හිඟුරක්ගොඩ යටිල් පතර ගම්මානයේ මල් වගා ව්‍යාපෘති ආරම්භ කරන්නේ 2016 වර්ෂයේදී පවුල් 56ක් පමණ මෙම ස්වෙන් රැකියාවේ නිරත වනවා පවුල් 44ක් තවමත් සමෘද්ධි ලාභී ජනවාරි පෙබරවාරි විතර වෙනකොට 70,000ක් 80,000ක් ගන්නවා දෙසැම්බර් අගෝස්තු විතර වෙනකොට 65,000ක් 70,000ක් ගන්නවා මම දෙපිරිගා රෝගියක් ඉතින් මම ඒක දිහාම බලන්නේ නැතුව මේ තත්ත්වෙට එන්න උත්සාහ ගත්තා දැන්නට වුණත් තාම මගේ ධෛර්යය හොඳකම නිසා ඉලට යන්න බලාපොරොත්තු නිවර්දි සලස්මක් තිබුණොත් නිවර්දි මග පෙන්වීමක් තිබුණොත් ගමේ මිනිසුන්ගේ ආර්ථික ශක්තිමත් කරගන්න එක ඒ හැටි දෙයක් නෙවෙයි මේ එහෙම ගම්මානයක් ලක්ෂ වෙන ආදර්ශ මත්ය ගම්මානයක් පොළොන්නරුව ලක්ෂ වෙන ගම්මානයේ පවුල් 32ක් ස්වෙන් රැකියාවක් ලෙස විසිතුරු මත්ය වගාව සිදු කරනවා නිවසේ සිට සිදු කළ හැකි මේ කර්මාන්තය ව්‍යාප්ත කරමින් තවත් 50 දෙනෙකුට විසිතුරු මත්ය වගාව සඳහා ආධාර ලබා දීමටයි රජය සැලසුම් කර තිබෙන්නේ
හොඳයි මේක ඉතින් කරගෙන යන ගෙදර නිකන් ඉන්න එක මහත්තයාගේ සහයෝගය ලැබෙනවා හොඳ ආදායමක් තියෙනවා ඉතින් සතිය සාමාන්‍යයෙන් මාළු 2000-3000 වගේ දෙනවා සාමාන්‍යයෙන් මාසෙට රුපියල් සමහර 15000 තියෙනවා 30000 20000 ඒ වගේ ඉතින් වෙනස් වෙනවා මාසෙන් මාසෙට ආදායම මේ නිෂ්පාදන ගම්මාන තුන වගේම තවත් නිෂ්පාදන ගම්මාන අපේ රටේ ඇති व्ययुक्ते हेम दयाक रजेन बलापुर समे दिरीयन शक्ति नगटीन उत्साह मेपिन दायक उबे गे आर्थिक शक्ति मतकट पेलगहेन කොළඹ වරායේ නැගෙනහිර පරයන්තය ගැන තවමත් විවිධාකාර මත තියෙනවා. සමහරුන් චෝදනා කරන්නේ මේක ඉන්දියාවට විකුණන්න යනවා කියලා. හැබැයි වරාය ඉන්දියාවට විකුණන්න ගිවිසුම් අත්සන් කළේ පහුගිය යහපාලන රජයෙන් කියන චෝදනාව තවමත් එල්ල වෙනවා. මේ ගැන 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් තොරතුරු රැසක් කෙළිදරව් කරන්න අප සූදානම්. සවස් 6:30 ස්වාධින රූපාණී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට.